වර්තමානයේදී කාබනික පොහොර සම්බන්ධව විශාල ඉල්ලුමක් විශාල පිවිදීමක් ඇති වෙලා තිබෙනවා. ඒකට විශේෂම හේතුවක් වෙලා තියෙන්නේ අපේ වර්තමානයේ අපේ ගොවි ජනතාව විශේෂයෙන් තීරුම් අරගෙන තියෙනවා මේ කාබනික පොහොර වල වැදගත්කම. කාබනික පොහොර කියලා ගත්තොත් විශාල පරාසයක පොහොර වර්ග රාශියක් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම සත්ව පොහොර, සාක්මේ අපද්‍රව්‍ය, කුෂ්කාර්මික අපද්‍රව්‍ය සහ වෙනත් විවිධ අපද්‍රව්‍ය නාගරික අපද්‍රව්‍ය මේ විදිහට විවිධ අපද්‍රව්‍ය කාබනික පොහොර විදිහට තිබෙනවා. මේ කාබනික පොහොර වල එක ප්‍රධාන කොටසක් ලංකාවේ වැඩිම භාවිත වෙන කාබනික පොහොර වර්ගය තමයි අද අපි කතා කරන කොම්පෝස්ට් පොහොර. කොම්පෝස්ට් පොහොර කියලා ගත්තොත් මේකේ තියෙනවා කෘෂිකාර්මික වටිනාකම. ඒ වගේම පාරිසරික වටිනාකමක් තියෙනවා. ඒ වගේම වඩාත්ම වැදගත් මේ දිනවල අපේ රටට ආර්ථිකමය විශාල වටිනාකමක් තියෙනවා. කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන භූමියක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. හොඳට උස් කරලා තැනි තලා කරලා වටේට ජල වහනය සඳහා හොඳ කාණු පද්ධතියක් දාලා භූමිය හදා ගන්න ඕන. කොම්පෝස්ට් ගොඩ ක්‍රමයේදී අපිට මේ ගොඩක් නිෂ්පාදනය කරනකොට ගොඩකට නියමිත දිගක් පළලක් උසක් අපි හඳුනාගෙන තියෙනවා. කොම්පෝස්ට් ගොඩක පළල අඩි 6ට වැඩිය පළල් කරන්නේ නැහැ. කොම්පෝස්ට් වගේ මාධ්‍යයක් ඇතුලේ පහසුවෙන්ම ඔක්සිජන් සංසරණය වෙන්න පුළුවන් අඩි 3ක් වගේ දිගකට විතරයි. ඒ නිසා ගොඩක පැති දෙකක් තියෙනවා. ඒ දෙකෙන්ම ඔක්සිජන් සංසරණය කරන්න පුළුවන් අපිට. ඒ නිසා අපි කියනවා අඩි 6ට වැඩිය ගොඩ පළල් කරන්න එපා කියලා. ඊළඟට තුන්වෙනි දේ තමයි ගොඩේ දිග. ගොඩේ දිග අපිට කැමති ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. අඩි 10ට 15ට පුංචි පුංචි ගොඩවල් ගහන්නත් පුළුවන්. ඒත් එක්කම අඩි 100ක් 200ක් දිගට විශාල ගොඩවල් ගහන්නත් පුළුවන්. මෙතනදී විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන බිම් අතුරණුවට අපි යොදාගන්නේ වියලි අමුද්‍රව්‍යයක්. මේකට වඩාත්ම සුදුසු පිදුරු තමයි අපි ඒ වෙනුවට විකල්පයක් විදිහට දැන් කියනවා අපිට තියෙන තනකොළ හරි මොනවා හරි වියලි අපද්‍රව්‍යයක් අමුද්‍රව්‍යයක් බිම් අතුරණුව විදිහට දාගන්න කියලා. අඩි 5ක් විතර උසට ගේනකොට මේකට අපි ජලය එකතු කරනවා. ඒත් ඒ ජලය එකතු කරන අවස්ථාවේදී අර හොඳ පෝෂක වර්ග හේදිලා පොළවට ඇවිදිලා වහනේ වෙලා ගියොත් ඒක වැඩක් නැහැ. මේ වගේ වියලි අමුද්‍රව්‍ය තට්ටුවක් අපි දාගත්තාම ඒ පහලට ශරණේ වෙලා එන ජලය උරාගෙන තියාගන්න පුළුවන්. ඊළඟ දේ තමයි අධික වර්ෂා කාලවලදී මේ ගොඩේ එහා පැත් ගොඩේ දෙපැත්තේ වතුර එකතු වෙන්න පුළුවන්. ඒ වතුර ටික ගොඩ ඇතුලෙන් ඉක්මනින්ම කාන්දු වෙලා වහනේ වෙලා යන්න පහසු කරන්න තමයි අපි මේ බිම් අතුරනුව විදිහට වියලි පිදුරු හෝ වියලි තනකොළ තට්ටුවක් දාගන්නේ. මේ තට්ටුව අපි සාමාන්‍යයෙන් දානවා අඩි එකහමාරක් විතර උසට. අපි බිම් අතුරනුව දාගත්තට පස්සේ ඊළඟ තට්ටු ටික ගේනකොට හරස් කඩකින් බැලුවහම සැන්විච් එකක ආකාරයට තමයි අපි මේ ගොඩ හදාගන්න ඕන. දෙවැනි තට්ටුව විදිහට අපිට සත්ව පොහොර විදිහට භාවිතා කරන්න පුළුවන් ගොම පොහොර, කුකුල් පොහොර, එළු පොහොර, ඒත් එක්කම අර වවුල් පොහොර කියලා එකක් තියෙනවා අපි සාමාන්‍යයෙන් කියනවා ඒකට ගුවානෝ පොහොර කියලා. ඒත් එක්කම සත්ව ඇටකටු වර්ග කුඩු කරලා ඒක ගන්න පුළුවන්. මේ පොහොර වර්ග අපිට සත්ව පොහොර විදිහට යොදා ගන්න පුළුවන්. නමුත් කොම්පෝස්ට් නිෂ්පාදනයේදී බොයිල අතුරනුව ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඒක අපි මාස 3ක් විතර මේ ගොඩක් ඇතුලේ ජීර්ණ ක්‍රියාවලියට ලක් කරලා තමයි අන්තිමට කොම්පෝස්ට් විදිහට අපි භාවිතයට ගන්න. මෙතනදී අපි භාවිතා කරනවා ගොම පොහොර. අර ජීවවායු ජනක වලින් එළියට එනකොට අර දිය ගැස්සු අමු ගොම වගේ තියෙනවා. ඒ විදිහට දිය කරලා දාගන්න තියෙනවා නම් හුඟක් හොඳයි. මේ ශාක පොහොර හා සත්ව පොහොර ගොඩට එකතු කරනකොට ශාක පොහොර එකතු කරද්දී අපි අඩියක විතර ඝනකම් තට්ටුවක් දාගන්නවා. සත්ව පොහොර එකතු කරද්දී අඟල් 2ත් 8ත් අතර ඝනකමට තියෙන තට්ටුවක් තමයි අපි දාගන්නේ. මෙතනදී අපි කරන්නේ මේ මුහුන් එකතු කරන ක්‍රියාවලිය. මුහුන් එකතු කරනවා කියලා අපි මෙතනදී කරන්නේ පෙර හැදිච්ච කොම්පෝස්ට් එකක් තමයි මේ ගොඩට එකතු කරන්නේ. ඒ එකතු කිරීමේ අරමුණ තමයි මේක ජීර්ණය කරන්න අවශ්‍ය කරන සුද්ධ ජීවීන් අපි බාහිරින් මේ ගොඩට ලබා දෙනවා. එතකොට අපිට ඉතාමත් ඉක්මනින් කොම්පෝස්ට් ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්. තට්ටු දෙක තුනකට සැරයක් මේක විසිරුවලා දැම්මොත් අපිට ජීර්ණ ක්‍රියාවලිය ඉක්මන් කරගන්න පුළුවන්. මුහුන් එකතු කරද්දිත් අපි සාමාන්‍යයෙන් එකතු කරන්නේ 100:2 අනුපාතයට. අපේ එදිනදා ශේෂ්ත්‍රවල වගා ශේෂ්ත්‍රවල ඒත් එක්කම අපේ ගෙවතු වල ඉවත් කරන තනකොළ මේවා අපිට
කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන්. අපි මේ ගොඩක් නිෂ්පාදනය කරනකොට තට්ටු දෙක තුනකට සැරයක් අනිවාර්යයෙන්ම මේක හොඳට පෙඟෙන්න වතුර දාන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කොම්පෝස්ට් ගොඩක් හැදුවට පස්සේ මාස එකමාරක් විතර යනකම් මේකේ 150ට එහා තෙතමනයක් තියෙන්න ඕනේ. එතකොට තමයි සුද්ධ ජීවීන්ට පහසුවෙන් මේකේ ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්. වර්ෂා අධික කාලවලදී අමුද්‍රව්‍ය වල තෙතමන ගතිය වැඩි. එතකොට අපි තට්ටු දෙක තුනකට සැරයක් වතුර දාන්න ඕනේ. තට්ටු හතරකට සැරයක් වගේ වතුර ටිකක් දැම්මා නම් ඇති. මෙතනදී අපි තට්ටු දෙක තුනකට සැරයක් කරන තව පොඩි වැඩක් තියෙනවා. ඒක තමයි මේ ගොඩට ගොඩේ ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි කරගන්නත්, ගුණාත්මක කොම්පෝස්ට් එකක් නිෂ්පාදනය කරගන්නත් අපි මේකට එප්පාවල රොක් ෆොස්ෆේට් කියන පොහොර එකතු කරනවා. දැනට මේ එප්පාවල රොක් ෆොස්ෆේට් කියන පොහොර නිර්දේශ කරලා තියෙන්නේ පොල් වගාවට. මොකද ඒකට හේතුව තමයි පොල් කියන්නේ බහුවාර්ෂික භෝගයක්. මේකේ පෝෂක සෙමෙන් තමයි නිදහස් කරන්නේ. අපි මේ කොම්පෝස්ට් ගොඩට එප්පාවල රොක් ෆොස්ෆේට් එකතු කරාම මේක ජීර්ණ ක්‍රියාවලියට දායක වෙලා මේක පෝෂක නිදහස් කරන තත්වයට ගොඩ ඇතුළේදීපත් වෙනවා. එතකොට අපිට මේ ERP දාලා හදපු කොම්පෝස්ට් අපේ වාර්ෂික භෝග වගා උදාහරණයක් විදිහට මිරිස් තක්කාලි වගේ වගාවකට දැම්මහම මේකේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය ඒ භෝග වලට පුරා ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ERP එකතු කරන නිර්දේශයක් හඳුන්වලා දීලා තියෙනවා 105 කියන නිර්දේශය තමයි අපි කොම්පෝස්ට් ටොන් එකක් හදනකොට කිලෝග්‍රෑම් 50ක ප්‍රමාණයක් තමයි ගොඩකට එකතු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ දාගෙන යන්නේ හතරවෙනි තට්ටුව මෙතන. පළවෙනි තට්ටුව විදිහට අපි පිදුරු දැම්මා, දෙවෙනි තට්ටුව විදිහට ගොම පොහොර දැම්මා, තුන්වෙනි තට්ටුව විදිහට අපේ තනකොළ දැම්මා. ඊළඟට අපි කුකුල් පොහොර තමයි දාන්නේ. මෙතනදීත් අපි සත්ව පොහොර යොදා ගන්නකොට සාමාන්‍යයෙන් අඟල් 6ක විතර ඝනකමට තට්ටුවක් දා ගන්නවා. එතකොට තමයි මේක ජීර්ණ ක්‍රියාවලියට දායක වෙන්නේ පහසුවෙන්. ඒත් එක්කම අපිට ගොඩ පෙරලීමේ ක්‍රියාවලියදීත් ඉතාමත්ම පහසුයි. කාබන් නයිට්‍රජන් අනුපාතයේ වැඩි අමුද්‍රව්‍ය ඉතාමත් අඩුවෙන් හොයා ගන්නවා නම් තමයි හුඟක් හොඳ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට කොළ පැහැයට හුරු අමුද්‍රව්‍ය වැඩිපුර භාවිත කරනවා නම් තමයි හොඳ ක්වොලිටි කොම්පෝස්ට් එකක් අපිට හදා ගන්න පුළුවන්. අපි මෙතනදී ආයේ නැවත අලුත් තට්ටුවක් විදිහට දානවා. මෙතනදී නම් අපි දාන්නේ මේ කෙසෙල් කඳන් භෝග අවශේෂ කොටස් විදිහට. අපිට අපේ ශේෂ්ත්‍ර වලින් පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් මේ කෙසෙල් කඳන්. ඒත් එක්කම අපි එදිනදා වගා කරන වගා ශේෂ්ත්‍ර වල අස්වැන්න නෙළුවට පස්සේ ඉතුරු වෙන මව්ගස් වගේ දේවල් අපිට කොම්පෝස්ට් නිෂ්පාදනයට භෝග අවශේෂ ලෙස ගන්න පුළුවන්. කෙසෙල් අන්නාසි වගේ භෝග වල භෝග අවශේෂ ගද්දී අපි ගන්නේ කැන කපලා හරි ගෙඩියක අස්වැන්න නෙළුවට පස්සේ ඉතුරු වෙන නිරෝගී ගස් විතරයි අඟල් 8ක විතර කෑලි වලට කපලා ගොඩට එකතු කරනවා නම් තමයි හුඟක්ම හොඳ. එතකොට මේ වගේ කුෂ්ඨික ශේෂ්ත්‍ර ඵලයේ වැඩි වෙලා සුද්ධ ජීවීන්ට පහසුවෙන්ම ජීර්ණය කරන්න හැකියාව ලැබෙනවා. දැන් අපිට පේනවා මේ අපි දානවා විශේෂිත වූ පොහොර ශාක දෙකක්. මෙතන දාන්නේ මේ ගිනිසීරියා කියන අතු වර්ගය දානවා. මේ ගිනිසීරියා අතු ඉතාමත් හොඳ කොළ පොහොරක්. මේකේ නයිට්‍රජන් ප්‍රමාණය හුඟක් වැඩි. ඒ නිසා මේක අපි කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදා ගන්නවා නම් හොඳ ගුණාත්මක කොම්පෝස්ට් පොහොරක් හදන්න පුළුවන්. මේකත් අපි අඟල් 8ක විතර තට්ටුවක්, 8ක 12ක විතර තට්ටුවක් දා ගන්නවා නම් හුඟක් හොඳයි. මේවා අපි කුඩා කොටස් වලට කඩලා දා ගන්න තියෙනවා නම් හුඟක්ම හොඳයි. මොකද එතකොට මේකේ මේ දණ්ඩත් අපිට ජීර්ණ ක්‍රියාවලියට දායක කරගන්න පුළුවන්. කොම්පෝස්ට් නිෂ්පාදනයට කැබලි කඩා ගන්නකොට අඟල් 5ත් 6ත් වගේ අතර ප්‍රමාණයට කැඩිලා ඇඹරිලා වගේ ගිය අතු තමයි හුඟක් හොඳ. මොකද එතකොට මේකේ පුෂ්ටික ශේෂ්ත්‍ර ඵලයේ හුඟක් වැඩි වෙනවා. වැඩි වෙලා සුද්ධ ජීවීන්ට ඉතාමත් පහසුවෙන් ජීර්ණය කරන්න පුළුවන්. තමන්ට යන්ත්‍රයක් සපයා ගැනීම අපහසුතාවයක් තියෙන කෙනෙකුට කොහොමද මේක කරගන්නේ කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් සාමාන්‍ය පිහියක් වගේ දෙයක් උපයෝගී කරගෙන කුඩා කොටස් වලට කපලා දාන්න පුළුවන්. එහෙමත් බැයි නම් අපිට පුළුවන් මේ ගොඩ ගහනකොටම මේ අතු මෙන්න මේ විදිහට දඬු කෑලි මේ අත්තේ දඬ පොඩ්ඩක් එළියට හිටින විදිහට ගොඩ හදාගන්න. එතකොට අපිට පළවෙනි පෙරලීමට ලෑස්ති වෙන වෙලාවට අපිට මේ දඬ ඔහම එළියට ඇදලා දාලා ඒක අයින් කරලා ගොඩ පෙරලන්න පුළුවන්. දැනට අපි ලංකාව තුල හඳුනාගෙන තියෙන වැඩිම පොටෑසියම් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන ශාකයක් විදිහට මේ වල් සූර්යකාන්ත හඳුනාගෙන තියෙනවා. ඒ නිසා වල් සූර්යකාන්ත අපි කොම්පෝස්ට් ගොඩට එකතු කරලා ගුණාත්මක කොම්පෝස්ට් පොහොරක් හදා ගන්නවා වගේම ගොඩේ තියෙන පොටෑසියම් ප්‍රමාණය වෙනස් කර ගන්නත් අපිට මේක යොදලා පුළුවන් වෙනවා හොඳ ගුණාත්මක පොහොරක් හදා ගන්නකොට. අපි පස්වෙනි තට්ටුව මීතර මට්ටමට ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ ගොඩේ නම් අපි හැම ගොඩකම අමුද්‍රව්‍ය ශාක පොහොරත් සත්ව පොහොරත් මාරුවෙන් මාරුවට තමයි දාගෙන ආවේ.
හැබැයි නිෂ්පාදක අපිට හැම නිෂ්පාදකයටම මේ ආකාරයට දාන්න අපහසුතාවයක් එන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් එයාට කරන්න පුළුවන් පහසුම දේ තමයි Tamanට වැඩිපුර හොයාගන්න තියෙන අමුද්‍රව්‍ය තට්ටු දෙකකට සැරයක් අඩුවෙන් හොයාගන්න තියෙන අමුද්‍රව්‍ය එක තට්ටුවක්වත් දාන්න ඕන. සාමාන්‍යයෙන් අපි දානකොට දිරාපත් වීමට පහසු අමුද්‍රව්‍ය තට්ටුවකුත් අපහසු අමුද්‍රව්‍ය තට්ටුවකුත් වගේ තමයි දාන්නේ. ඊළඟට දැන් අපි මෙතන මේ දාන වර්ගයේ අපි හැමෝම දන්නවා ගිනිතන කොළ කියනවා මාණ කියලා කියනවා විද්‍යාත්මකව පැනිකම් මැක්සිමම් කියලා තමයි අපි හඳුන්වන්නේ මේක. මේකත් අපිට කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. මේ වගේ ගිනිතන කොළ වගේ දේවල් භාවිතා කරනකොට පොඩි ගැටලුවක් එන්න ඉඩ තියෙනවා කෙනෙකුට මේකේ මේ මල් පිපිලා තියෙන එක ගත්තට කමක් නැද්ද කියන එක. කිසි ගැටලුවක් නැහැ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී මල් පිපිච්චා ඇට හැදිච්ච ඕනෑම ශාක කොටසක් ගන්න පුළුවන්. මොකද මේ ගොඩ ඇතුලේ තද උෂ්ණත්වයක් හැදෙනවා සතියකමාරක් විතර යනකොට සෙල්සියස් අංශක 55ක 65ක විතර උෂ්ණත්වයක් මේ ගොඩ ඇතුලේ හැදෙනවා. ඒ උෂ්ණත්වයේදී මේ තියෙන වල් බීජ ටික විනාශ වෙනවා. අපි දැන් බිමටම පිදුරු තට්ටුවක් දාලා පටන් ගත්ත ගොඩ අඩි 4.5ක් විතර උසට දැන් ඇවිල්ලා තියෙනවා. අපිට සුදුසු සත්ව පොහොරකින් ආවරණය කරනවා නම් තමයි වඩාත්ම හොඳ. අමු ගොමත් ගව මුත්‍රා දිය කරලා දියරයක් විදිහට ඉහගෙන වක් කරගෙන යන්න තියෙනවා නම් ඒක වඩාත්ම සුදුසුයි. එහෙම බැරි නම් අමු ගොම තට්ටුවක් දැම්මත් ගැටලුවක් නැහැ. ඒ දෙකම හොයාගන්න අපහසු කෙනෙකුට වියලි ගොම හෝ කුකුල් පොහොර තට්ටුවක් දාලා අන්තිම තට්ටුව හොඳට සීල් වෙන විදිහට ගොඩ ආවරණය කරගෙන තමයි ගොඩ අවසන් කරන්න ඕන. මේ තට්ටුවක් දැම්මට පස්සේ වතුර හොඳට ගොඩ පෙඟෙනකම් වතුර එකතු කරාට පස්සේ තමයි අපි මේ ගොඩ වහන්නේ. ගොඩ වහද්දිත් මේක හැදෙන උෂ්ණත්වය අපිට ආරක්ෂා කරගන්න ඕන. ගේජ් 750 වගේ තියෙන කළු පාට පොලිතින්නයක් තමයි අපි භාවිතා කරන්නේ. කළු පොලිතින්නකේදී ඒ උෂ්ණත්වය ආරක්ෂා කරගෙන ඇතුලේ පවත්වා ගන්නවා. ඒ නිසා අපි ඒ පොලිතින්න එක භාවිතා කරනවා. ඒත් එක්කම පොලිතින්නකෙන් වහද්දිත් අපි ගොඩේ දෙපැත්තෙන් අඩියෙම අඟල් 6ක් ඉතුරු කරනවා. පොලිතින්න එක සම්පූර්ණයෙන් අපි සීල් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක ඇතුළට ඔක්සිජන් ගමන් කරන්න අපි මාර්ගයේ සකසලා දෙන්න ඕන. මේක අපි තනිකරම සීල් කරොත් එහෙම වෙන්නේ මේක ඇතුළට ඔක්සිජන් ගමන් කරන්න බැරුව යනවා. එතකොට මේක ඇතුළේ නිර්වායු තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි කුෂ්කර්ම දෙපාර්තමේන්තුව විදිහට ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාගේම ඉල්ලන්න කැමති මේ විදිහට අපේ කාබනික පොර රට රවශ පොර අපිම නිෂ්පාදනය කළා රටේ කෘෂිකාර්මික සංවර්ධනයට ඔබගේ දායකත්වය ලබා දෙන්න. මම විශේෂයෙන් කියන්නේ අපි ආර්ථික සංවර්ධනය ගැන කතා කරනවා. අපි නිකන් කෙටියෙන් පොඩ්ඩක් බලමු මේ අපි හදපු කොම්පෝස්ට් ගොඩ මේ අමුද්‍රව්‍ය ගොඩ කොම්පෝස්ට් වුණාට පස්සේ මේකේ වටිනාකම අවම මිල අපි යෙදුවත් කිලෝ එකට රුපියල් 15 වැනි අවම මිලක් අපි යෙදුවත් මේකේ වටිනාකම රුපියල් 30000ක ඊට වැඩි වෙනවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් ඊටම සාර්ථක මේ ව්‍යාපාරය මට්ටමින් වැඩ කළා අපේ රටේ කෘෂිකාර්මික පාරිසරික ආර්ථික සංවර්ධනයට මේ මෙවැනි ව්‍යාපාරය තුළින් ඔබට දායක වෙන්න පුළුවන්. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵල වෙන්නේ අපේ රටේ ජනතාවට වසවිසෙන් තොරව ඉතාමත් හිතකර ආහාර ලබා ගැනීමේ හැකියාව මේ තුළින් අපි උදා කරලා දෙනවා.